पहुगिय दिन रणिल विक्रम सिंह महात्म्या इदिरिपत् करपु अयवय पिलिबंदव अपि अदहस दक्वनकोट अपिट मुलिन्म मतुकरहन्न ओन कारणयक् तमयि रणिल विक्रम सिंह महात्म्या कियनवा मेक अलुत् आरंभयक् अलुत् युगयक आरंभयक् अतिवेन्न नियमितयि अपि IMF नत्तम जात्यंतर मूल्य अरमुदलत् एक्क एकतु वेला जात्यंतर मूल्य अरमुदलत् एक्क स्टाफ अग्रीमेंट एकक् निलधारी मट्टमे एकंगतावयक् अति करगेन अपि अलुत् युगयक् आरंभ करन्न यनवा कियल इति मम हितन्ने मे रटे इपदिच्च केनेक् मे रटे पोतपत कियोपु केनेक् मे रटे इस्कोले अडुम तरमें अटट नमेट गियपु केनेक् इन्नवनम् ई ओण केनेक् दन्नवा IMF एकत् एक्क लंकावे तियेन संबंधय मे नैम्बुलेन् रणिल विक्रम सिंह महात्या दैन् जनाधिपति उनाट पस्से अतिविच्च एकक् नेमेयि अनेक् कारणे तमयि मे IMF एकत् एक्क स्टाफ अग्रीमेंट एककट नत्तम निलधारी मट्टमे एकंगतावयक् अति वुनु पलियेन् मे IMF एके नय लबेनवाय कियन कारणय पिलिगन्नवनम् एक जनतावट अदबानवनम् जनाधिपति केनेक् ए जनाधिपति मं हितन्ने हितागेन इन्नवा लंकावे मिनिस्सु मेरिला इपदिच्च मिनिस्सु कियला स्टाफ अग्रीमेंट एकक् अस्सम् करनवा कियन्ने ए रटट नय देनवा कियन साहतिकय नेमेयि एक जात्यंतर मूल्य अरमुदल पिलिबंदव एवगेम अनेकुत आयतन लोक बैंकुव गत्ता एगोल्लंगे निलधारी मट्टमे एकंगतावयक् हदागेन निलधारी मट्टमे प्राथमिक एकंगतावयकिन् ए रटट मुदल लबेनवा कियन साहतिकय किसिसेत्म लबेन्ने नै एक तमयि एगोल्लंगे मूलिक पदनम तमयि प्राथमिक कारणे तमयि स्टाफ अग्रीमेंट एकक् हदागेन एतनिन् एहाट पियवर वलट अनेक एक मे रटे ओणम केनेक् दन्न जात्यंतर मूल्य आयतन पिलिबंद दणुमक् तियेन समाज अध्ययनयक् दन्न इतिहासयक् दन्न मे रटे ओणम केनेक् दन्नवा मे स्टाफ अग्रीमेंट एक कियला कियन्ने एक प्राथमिक देयक् हबै एतनिन् एहाट तवत् पियवर गणनावक् तियेनवा स्टाफ अग्रीमेंट एकेन् अरगेन एगोल्लो यनकोटम कियला गिया तव पियवर गणनावक् तियेनवा एतोट मे अदहेट मेक लबेन्ने नै तव मास हयकिन्वत् लबेन्ने नै कियला साहतिकय नम् दीला गिया IMF एके स्टाफ अग्रीमेंट एकत् एक्क ए वगेम मे जात्यंतर मूल्य अरमुदलत् एक्क लंकाव 1970 गणन् इंदलाम जात्यंतर मूल्य अरमुदलत् एक्क कटयुतु करला तियेनवा अपि जात्यंतर मूल्य अरमुदलट गिहिला तियेनवा එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහය නොවන බව 1970 ගණන්වල ඉතිහාසයේ දන්නයි දන්නවා. දැන් ඔය සමහර මේ රනිල් වික්‍රමසිංහ ට්‍රේන් කරපු රනිල් වික්‍රමසිංහගේ ගෝල බාලයෝ විදියට හිටපු ඔය සමහර හාවඩ් විශ්වවිද්‍යාලය වල ගියයි කියන ටයි දාපු මහත්තුරු කියනවා IMF එකට මුලින්ම ගිය ආචාර්ය එන්.එම්. පෙරේරායි කියලා. හරි එයාට කියන්න ඕනේ මේ IMF එක කියලා කියන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා IMF එකට යනකොට 1970 ගණන් 60 ගණන් වල IMF එක පටන් ගන්නකොට තිබිච්ච IMF එක නෙමෙයි 1979 80 ගණන් වල ඇති වුණු පරිවර්තනයේ අදවන විට පවතින එවැනි IMF එකක් නෙමෙයි. මොකද මේ IMF එක ආරම්භ වෙන්නේ කෙනීසියානු මූල ධර්ම වලට අනුව. ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇති වුණහම මේ 40 ගණන් වල 30 ගණන් වල ඒ ආර්ථික අර්බුදයේදී කඩා වැටුණු රටවල් ඒ වගේම සුබසාධනවාදයක් ලබා දෙමින් සුබසාධනවාදී ක්‍රමවේදයකට අවශ්‍ය කරන විදිහට පහසුකම් සලසන ඒ වගේම දුර්වල පරිවාරීය රාජ්‍යන්ට පහසුකම් සලසන ආයතනයක් විදිහට තමයි IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනැගුණේ. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් ආයතනයක් විදිහට තමයි ආරම්භ වුණේ. එතකොට ඒක ආරම්භ වුණේ මේ දුර්වල රාජ්‍යයන් පරිවාරීය රාජ්‍යයන් වල සුබසාධනේ ආරක්ෂා කිරීම සඳහා.
කෙනීසියානු මූලධර්ම මත පිහිටවා ආරම්භ කරපු ආයතනයක් තමයි IMF එක. ඔය 1970 ගණන් වල ආචාර්ය එන්.එම්. පෙරේරා යනකොට ආචාර්ය එන්.එම්. පෙරේරා කතා කරපු දේවල් ගැස් හැන්සාඩ් වාර්තාවල තියෙන දේවල් කියන්න කියවලා බලන්න ඕනේ නිකන් නොදන්න බහුබූත කියන්න කලින්. ඒ නිසා 1980 ගණන් වලින් පස්සේ බිහි වුණු IMF එක කියලා කියන්නේ නව ලිබරල් වැඩපිළිවෙලට අවශ්‍ය කරන විදියට තැචරිසම් නැත්නම් තැචර්වාදය නැත්නම් රේගනිසම් කියන ඒ ප්‍රතිපත්ති මත පිහිටවා නව ලිබරල් වාදයට අවශ්‍ය කරන විදියට ප්‍රොෆිට් එක හොයන නැත්නම් ලාභ ඉපයීමේ පරමාර්ථය මුල් කරගනිමින් ණයට දෙන නැත්නම් ණයට දීලා ඒ ණයට හිලව් වෙන විදියට ඒ ආයතන අත්පත් කරගෙන ඒවා වෙළඳ පොළට දැමීම සඳහා ඩිරෙගියුලේෂන් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා පොළඹවාපු ආයතනයක් බවට තමයි IMF එක අදවන විට පත් වෙලා තියෙන්නේ. එතකොට ඔය IMF එක එක්ක අපේ රටේ ගනුදෙනුව අවුරුදු 16ක් විතර වෙනවා. මේ 16 වතාවක් අපේ රට ගනුදෙනු කරලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මීට කලින් හිටපු හැම ආණ්ඩුවකම ඔහු හදාගත්ත 1977 එයාගේ බාප්පොච්ච ජේ.ආර්. ජය මාමණ්ඩියා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ ඉඳලම IMF එකට අපි ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පහුගිය යහපාලන ආණ්ඩුවේදී අති විශාල ප්‍රමාණයක් IMF එකෙන් අය අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ ගිහිල්ලා තියෙනවා. අනිකුත් සියලු ආණ්ඩු ගිහිල්ලා තියෙනවා. 16 වතාවක් අපි IMF එකට ගිහිල්ලා අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ උන්නහට කියන්නේ මොනර තැන්නවල් පෙන්වන්න එපා. අලුත් ක්‍රමයක් අපි අලුත් ලෝකයකට යනවා. අපි අලුත් ලෝකයකට යන්න හදන්නේ IMF එක එකඟ වෙලා තියෙනවායි කියලා මේ IMF එකේ ස්ටාෆ් ඇග්‍රීමන්ට් එක පෙන්නලා අපිව ස්ටාෆ් ඇග්‍රීමන්ට් එක පෙන්නලා මොනර තැන්නවල් පෙන්නනවා. මොනර තැන්න පෙන්නන්නේ මේ ස්ටාෆ් ඇග්‍රීමන්ට් එක පෙන්නලා. ඒක නිකන් හරියට නිකන් දැන් මේ IMF එක පෙන්න දැන් අවුරුද්දක් විතර අපි දැක්කා මේක ඇදගෙන ගියා. ඒක නිකන් හරියට අර එළුවගේ මොකක්ද වැටෙනකන් නරිය බලන් ඉන්නවා වගේ IMF එක පෙන්න යනවා. මොනර තැන්න පෙන්න යනවා. ඉතින් අපි රනිල් වික්‍රමසිංහ ගොයියට කියන්නේ රනිල් වික්‍රමසිංහ ඔව්ව පෙන්වන්න ඕනේ ඔය 134 දෙනාගේ පකිස් බූරුවන්ට. 134 දෙනාගේ පුත්තලම් බූරුවන්ට ඕවා කිව්වට ප්‍රශ්නයක් නැහැ. තමුන්ගේ කරේ එල්ලිලා දිව්‍ය ලෝක යන්න බලාගෙන ඉන්න පුත්තලම් බූරුවන්ට ඕවා කිව්වට කමක් නැහැ. මොකද ඔය 134 ඉන්නේ හයක් හතරක් ඉගෙන ගත්ත නැති අඩුම තරමින් ඕකේ ඉන්නේ උන් මං හිතන්නේ බාගෙට බාගයක් සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගෙන ගත්තේ නැති වැලිකාරයෝ, පස්කාරයෝ, ඉස්ස කොටුකාරයෝ, ඌරු කොටුකාරයෝ, කුඩුකාරයෝ, එතනෝල් කාරයෝ අන්න ඔය වගේ ට්‍රැක් රෙකෝඩ් තියෙන උන් තමයි ඔය 134 දෙනා. ඉතින් උන්ට පෙන්නන මොනර තැන්වල් මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න එපා. හරි, ඔය IMF එකේ මොනර තැන්න මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න එපා. අනික IMF එක IMF එකේ බරපතල ප්‍රශ්න තියෙන අතරම IMF එකේ ස්ටේජස් ගණනාවක් තියෙනවා. එයින් ස්ටේජ් එකකදී එක්සිකියුටිව් කමිටි එකට ආවට පස්සේ IMF එකට උත්තර දෙන්න ඕනේ අපේ හියුමන් රයිට්ස් රෙකෝඩ් ගැන. ඒ වගේම IMF එකට පෙන්වන්න ඕනේ පටිතද කරගන්නේ කොහොමද කියලා. පටිතද කරගැනීමේ ක්‍රමවේදය අපි පෙන්වන්න ඕනේ. අපේ රාජ්‍ය වියදම් අපි කපා හරින්නේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ. අපේ රාජ්‍ය ආයෝජන කපා හරින්නේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ. අපේ ඩිරෙගියුලේෂන් මොනවද කියලා පෙන්වන්න ඕනේ. හරි, එතකොට අපි මාකට් ඩොමිනේෂන් එකට ඉඩ දෙන්නේ කොහොමද කියලා අපි පෙන්වන්න ඕනේ. එතකොට අපි වෙළඳ පොළට නොදාපු දේවල් වෙළඳ පොළට දාන්න අපි සූදානම් වෙන්න ඕනේ. හරි, ඒ නිසා ඒ සියලු දේවල් පටිතද කරගන්නේ කොහොමද, හියුමන් රයිට් රෙකෝඩ් එක මොකද්ද කියලා පෙන්වන්න ඕනේ. හැබැයි රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා ස්ටාෆ් ඇග්‍රීමන්ට් එකේදී අපේ හියුමන් රයිට්ස් බලන්නේ නැති හින්දා ඒක තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලෝ රෙකෝඩ් එක එච්චර ගණන් ගන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ දැන් කරන්නේ දැන් මේගොල්ලන්ගේ උපාය උපක්‍රමය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පෝට්ටුවේ යුන්ටාවේ දැන් උපක්‍රමය තමයි මේ මාස 4 විතර ඇතුළත සම්පූර්ණයෙන්ම මේ රටේ අරගලකරුවන්, මේ රටේ කම්කරුවන්, මේ රටේ වැඩ කරන ජනතාව, මේ රටේ ශිෂ්‍යයන්, මේ රටේ තරුණයන් සමතලා කරලා උන්ව හිරගෙවල් වල ගාල් කරලා හැකි තරම් ඉක්මනට හිරගෙවල් වල ගාල් කරලා දින 90 ගණනක් තියන් ඉඳලා නඩු පවරලා නඩු පටවලා උන්ව එළියට දාන රංජන් රාමනායකව එළියට දැම්මා වගේ. රංජන් රාමනායකව අත් බැඳලා කකුල් බැඳලා කටවහලා එළියට දැම්මා වගේ
වසන්ත මුදලගේ සහෝදරයා වගේ සටන්කාමි සහෝදරවරු ශිෂ්‍ය නායකයෝ වෘත්තීය සමිති නායකයෝ මේ සියලු දෙනාගේම එළියට දානවා කට බැඳලා ඇස් බැඳලා කකුල් බැඳලා එතකොට ඇඟ බැඳලා එළියට දැම්මට පස්සේ ඊට පස්සේ අර අර ඩිරෙගියුලේෂන් ප්‍රතිපත්ති අර ආයතන විකුණගෙන යනකොට මේ රටේ අධ්‍යාපනය විනාශ කරනකොට කප්පාදු කරනකොට සෞඛ්‍යංශ කප්පාදු කරනකොට මේ රටේ රාජ්‍ය ආයතන විකුණනකොට ඒවට මුහුණ දෙන්න ඉන්න ඒවට මුහුණ දෙන්න ඉන පොදු ජන බලවේගය එහෙම නැත්නම් ශිෂ්‍ය බලවේගය තරුණ බලවේගය වෘත්තීය සමිති බලවේගය බිත්තියට හේතු කරලා නඩු දාලා ඇඟ බඳිනවා මේක තමයි උපක්‍රමය ඒකට එකතු කරනවා මාධ්‍ය දඩිය දැන් මේගොල්ලන්ට ඉතා ඉක්මනින් අවශ්‍ය කරනවා මාධ්‍ය දෙකක් තහනම් කරන්න. දැන් ලැබෙන ප්‍රවෘත්ති අනුව ඉතිරි මාසය දෙක ඇතුළත සිරස මාධ්‍ය ජාලයත් සියත මාධ්‍ය ජාලයත් හැකි ඉක්මනින් හඬ නිහඬ කරලා බිත්තියට හේතු කළා. ඒගොල්ලන්ගේ ලයිසන්ස් ටික තහනම් කළා. ඒගොල්ලන්ගේ හඬ ඒගොල්ලන්ව කප්පාදු කළා. ඒගොල්ලන්ව සමතලා කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොකද එහෙම කෙරුවේ නැත්තම් මේගොල්ලන්ට ඉදිරි කාලයේදී මේගොල්ලන්ට අවශ්‍ය කරන විදියට මේ හොරකම් මංකොල්ලකම් මේ විකුණා දැමීම් මේ සියලුම දේවල් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒසයි ඒකට අවශ්‍ය කරන පළවෙනි පියවර තමයි එහෙම නැත්තම් තව මාස හතරක් ගිහිලා මේකට මුහුණ දෙන්න ගියොත් මේවා මර්ධනය කරන්න ගියොත් එක්සිකියුටිව් කමිටියේදී IMF එකේ මේගොල්ලන්ව ප්‍රශ්න කරනවා. මේගොල්ලන්ව ප්‍රශ්න කරනවා. හියුමන් රෙකෝඩ්ස් ප්‍රශ්න කරනවා. මාධ්‍ය දඩයම ප්‍රශ්න කරනවා. ඒ නිසා දැන් දැන් උපක්‍රමය තමයි මේ මාස 4 ඇතුළත මාධ්‍ය දඩයම් කිරීම විශේෂයෙන් අපි සඳහන් කරපු මාධ්‍ය දෙක සිරස සහ සියත දඩයම් කිරීම ඒ වගේම මේ රටේ ශිෂ්‍යයන් මේ රටේ තරුණයන් මේ රටේ වෘත්තීය සමිති මේ රටේ විරුද්ධවාදී දේශපාලන බලවේග හැකි තරම් මේවා දුර්වල කළා මේවා නීතිමය වශයෙන් බැඳලා දාලා ඇඟ බැඳලා දාලා මේවා සමතලා කරන එක මේක තමයි මේගොල්ලන්ගේ උපක්‍රමය වෙලා තියෙන්නේ මේක තමයි මේගොල්ලන්ගේ උපක්‍රමය. ඒ නිසා ඒක පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඒක වහලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මොනර තැන්නවල් පෙන්නවා IMF එකත් එක්ක අපි ඔන්න දැන් IMF එකත් එක්ක දිව්‍ය ලෝකේ යනවායි කියලා. IMF එකත් එක්ක දිව්‍ය ලෝකේ යනවායි කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්නේ ඔය පුත්තලම් බූරුවන්ට දාන ෂෝ පුත්තලම් බූරුවන්ට පෙන්නන දිව්‍ය ලෝක මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න ලෑස්ති වෙන්න එපා. හරි ඔක්සිජන්ුත් එපයි කියපු පුත්තලම් බූරුව ඉන්න ආණ්ඩුවක පුත්තලම් බූරුවන්ගෙන් ඡන්දය අරගෙන ඉස්සකොටු දාගෙන ඌරු කොටු දාගෙන වනහබර වගේ ඉන්න කැලෑවල් කපාගෙන ඉන්න කැලෑ කප 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 කව මේ රට විනාශ කරන දේශපාලන අද්දබාලියොත් එක්ක කරන සෙල්ලම් මේ රටේ මිනිස්සු එක්ක දාන්න එපා. හරි මේ රටේ මිනිස්සුන්ට දාන්න එපා. ඒක තමයි පළවෙනි කාරණය අපිට පේන්නේ මේ අයවැයෙන් මේ පෙන්වන්න යන මොනරතන්නේ සැබෑ ස්වභූපය සැබෑ යථා තත්වය මේක. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අපි දැක්ක කියනවා කතාවක් බ්‍රිතාන්‍යයන්ටත් අපිට ණය දීමේ හැකියාවක් තිබුණා කියලා රනිල් වික්‍රමසිංහ ඉපදෙන දවස්වල. එයා කියන්නේ මම ඉපදෙනකොට මම ඉපදුණු කාලේ අපිට පුළුවන් වුණා එංගලන්තයටත් ණය දෙන්න. එංගලන්තයටත් දෙන්න තරම් විදේශ සංචිත අපිට තිබ්බයි කිව්වා. හරියටම හරි. රනිල් වික්‍රමසිංහලා ඉපදෙන කාලේ මේ රට පොහොසත් රටක්. හැබැයි රනිල් වික්‍රමසිංහලා පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳලා තමයි මේක හිඟන රටක් වුණේ. ඔකයට හරියට මිනිහට මතුරන් මං හිතන්නේ මේකගේ ඉතින් අර කටබුරු කිව්වා දිවබුරු කියන්නේ නැහැ වගේ ඒක හරියටම හරි රනිල් වික්‍රමසිංහලා ඉපදිච්ච දවසේ ඉපදෙනකොට රනිල් වික්‍රමසිංහ දරුවෝ වගේ ඉන්නකොට එස්මන් වික්‍රමසිංහගෙන් කාලා බීලා ඉන්නකොට මේ රට හොඳ තත්වයක තිබුණා තමයි හැබැයි මුන් 77 ඉඳලා පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳලා රට නැස්පැත්තියටම ගියා ගිහිල්ලා තියෙන දැන් අපායට ඒක හරිනේ ඔය ඇත්ත තමයි ඒක නම් ඈ අබැයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහට මේ ඉතිහාසය ටිකක් පස්සට ගියොත් එහෙම මේ ඉංග්‍රීසීන්ගේ කාලේ අපි මේ මෙහෙම නැත්තම් බ්‍රිතාන්‍යයන්ගේ කාලේ අපිට ණය දෙන්න පුළුවන්කම තිබුණා ඊට පස්සේ අපි ණය වුණයි කිව්වට ඇත්තටම අපි 70 ගණන් වෙනකොට 77 වෙනකොටත් අපේ ණය බර ඉතාම අඩු ණය බරක් අපිට තිබුණේ අපේ බොහෝ ණය විදේශ ණය ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති විදියට එනම් සහෝදරයා මුදල් ඇමති විදියට 75 යනකොට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ණය ප්‍රමාණයක් ගෙවලා මේ රට නිදහස් රටක් බවට පත් කළ තිබුණේ ණය බරේ. අනේ ඒකත් මතක තියාගන්න ඕනේ. හරි.
මෙහෙ රට ණයකාරයෝ බවට පත් කරන්න ගත්තේ 1977න් පස්සේ තමන්ගේ මාමණ්ඩිය ජේ.ආර්. ජයවර්ධන මේ රට නව ලිබරල් වැඩපිළිවෙලට ඇදලා දාලා මේ රටේ තිබුණු දේශීය කර්මාන්ත නැත්තටම නැති කරලා ආ රටේ තිබිච්ච දේශීය කර්මාන්ත අපිට අපිට ආනයන ආදේශක ආර්ථිකය ගොඩනගමින් තිබුණා අපිට ටයර් සංස්ථාව තිබුණා ආ අපිට වානි සංස්ථාව තිබුණා මේවා ලාභ ලැබපු දේවල් තුල්හිරි අපිට තිබුණා වැල්ලවත්තේ රෙදි මොහොල තිබුණා මේවා ලාභ ලැබපු දේවල් කියන්න එපා කටක් කරලා මේවා පාඩු ලැබුවා ඉඳයි විකුණුවේ කියලා ඔළුවෙන් හිතනවා හරි ඊට පස්සේ අපිට මැනික් සංස්ථාව පිහිටවල තිබුණා ආ අපිට අතරමැදි කරුවන්ට ලාභ ලැබෙන්න තිබුණු ආයතන රාජ්‍ය මැදිහත් වෙලා ඒවා ලාභ ලබන තේවල් බවට පත් කරා මං හිතන්නේ ලංගම 1975 වෙනකොට ලාභ ලැබපු ආයතනයක් ලෙස්ලි ගුණවර්ධන ප්‍රවාහන ඇමති විදියට ඉන්නකොට ආ එතකොට එහෙම ගොඩනගමින් තිබුණු දේශීය ආර්ථිකය මුල් කරගනින් තිබුණු රටක් නැත්තටම නැති කරලා මේ රට සම්පූර්ණයෙන්ම වෙළඳපොළට ඇදදමලා ආ මේ රටද ආ හාස් දාලා ඇරලා දාලා මේ රටේ කර්මාන්ත වට්ටලා දේශීය කෘෂි කර්මාන්තේ වට්ටලා අපේ ලූණු ගොවිතැන මං හිතන්නේ අර එකවරක් කියනවා ආ සිරිමාව බණ්ඩාරනායක මැතිණි එනකොට මිනිස්සු කෙහිවලු දාලා පිළිගත්තේ කියලා මොකද එතරම් ආ ලූණු තවං කළා පිළිගත්තේ කියලා මිරිස් දාලා පිළිගත්තේ කියලා එතරම් අපිට අතිරික්තයක් තිබුණු රටක් කෘෂිකර්මේ උතර එහෙම රටක් තමයි නැත්තටම නැති කලේ මේක විවෘතාර්ථිකයට ඇදලා දාලා මේක වෙළඳපොළට ඇදලා දාලා ආ මාකට් ඩොමිනේෂන් එකක් හදලා ආනයනය කරන එකට කිසිදු සීමාවක් නැතුව රෙගියුලේට් කරන්න නැතුව රාජ්‍ය ඉවත් වෙලා ඕපන් account අරින්න නැත්නම් විවෘත ගිණුම් අරින්න දීලා හැම එකටම ඕනෝල් එකක් ගේන්න ඉඩ දීලා මේකට සියලු බාණ්ඩ පුරෝලා ඊවසේ ණය අරගෙන කන්න උගන්නගලා ණය අරගෙන අටුව කඩලා පරාදීන ආර්ථිකයක් හැදුවේ 1977 තමන්ගේ මාමණ්ඩියගෙන් පටන් අරගෙන එතකොට තමනුත් ඒකේ සමාජිකෙක් එදා ඉඳලා අද වෙනකොට ගමන් ගත්ත ඒ පරාදීන ආ ණයට අරන් කකා ආ මේක විනාශ කෙරලා අද වන විට තුන් වේල කන්න බැරි කාගෙන් හරි බඩේරුගු ටිකක් අටත වැටෙන එක මෙහෙම බලන් ඉඳ ලැජ්ජයි කියන්නේ මෙහෙම ආ කවුරු හරි සුද්දෙක් බඩේරුගු ටිකක් දානකොට ඒක දිහා ආ බොහොම ගිජු ගමින් බලන් ඉන්න මහ යාචක සමාජයක් මහ හිඟන රටක් බවට පත් කරලා තියෙනවා හරි හිඟන රටක් බවට පත් කරලා තියෙනවා අන්න එහෙම රටක් තමයි මේ ඇතිකලේ 1977න් පස්සේ පොඩි කාලේ හොඳට තීච්ච රට ලොකු වෙනකොට නැති වුණේ එහෙම එතකොට පොඩි කාලේ හොඳට තියෙන්නයි සුද්දා තමුන් ඉපදෙනකොට හොඳට තියෙන්නයි තමුන් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මේක නැත්තටම නැති වෙලා වලපල්ලට ගියයි කියන එක දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ උන් නැහැට ඒ වගේම අපි දැක්ක රනිල් වික්‍රමසිංහ කියන රපූර් කතාවක් කියන අර සින්දුවක කොටසක් අල්ලගෙන අපපමණ දෙක තන කරකෙන්නේ අපතනි කර ලෝකයේ දිව යන්නේ හරියටම හරි එකක් ඒකත් හරියටම ටක්කෙටම හරි අපිටත් කියන්න තියෙන්නේ රනිල් තාම ජේ.ආර්. ළඟ කැරකෙන්නේ රනිල් පසු කර ලෝකයේ දිව යන්නේ රනිල් තාම ජේ.ආර්. ළඟ කැරකෙන්නේ රනිල් තනි කර ලෝකයේ දිව යන්නේ තාම රනිල් ඉන්නේ අර 1977 නොස්ටල්ජියාවෙන් අපි කියන්නේ මිනිහා නොස්ටල්ජියාවෙන් පෙළෙනවා සාංකාවෙන් පෙළෙනවා තාම 1977 එකේ කැරකි ඉන්නවා හැබැයි ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා එහෙන රනිල්ව තනි කරලා පස්සේ ආයේ ගියා රනිල් තනි කළා රටේ අය ගියා රනිල් අන්තිමේදී ආ 30000කට තනි වුණා රනිල් තාමේ 30000 වටේ තමයි කැරකි ජේ.ආර්. වටේ කැරකි ඉන්නවා ඈ මොකද දැන් මුළු ලෝකෙම එතනින් ඉස්සරහට ගියා මුළු ලෝකෙම ඉස්සරහට ගිහිල්ලා අදවන විට මේ ආ 1977 අනුගමනය කරපු ඒ මාකට් ඩොමිනේෂන් එක එහෙම නැත්නම් රාජ්‍ය හකුලා දැමීමේ ප්‍රතිපත්තියට ඒක ආරම්භ කරපු රටවල්ම විරුද්ධයි හොඳම උදාහරණය ඇමරිකාව. ඇමරිකාවේ රේගනිසම් සම්පූර්ණයෙන් මේගොල්ලෝ විවේචනය කරමින් තමයි ඩෙමොක්‍රටික් පාර්ටියක ජෝ බයිඩන්ලා බලයට පත් වෙන්නේ. අන්න ඒකේ ප්‍රතිඵල. අද ණය කපා හරිනවා ශිෂ්‍යයන්ගේ.
එනිසා ඒගොල්ලෝ කියනවා ශිෂ්‍යයන් ආරක්ෂා කරන්න අධ්‍යාපනය ආරක්ෂා කරන්න රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ කියලා. එනිසා නිදහස් සෞඛ්‍ය අවශ්‍යයි. එනිසා අපි සෞඛ්‍ය සුබ සාධනයට රාජ්‍ය මැදිහත් වෙන්න ඕන. ඕවා රේගන් වාදය රේගනිසම් වලින් ප්‍රතික්ෂේප. රාජ්‍ය රේගන්ගේ තර්කය තමයි රාජ්‍ය උත්තරය නෙමෙයි රාජ්‍ය තමයි ප්‍රශ්නේ කියන එක. දැන් ඒක කණපිට හරවලා බයිඩන් කියනවා රාජ්‍ය උත්තරය මිසක ප්‍රශ්නය රාජ්‍ය නෙවෙයි. ප්‍රශ්නය වන්නේ මේ ඩොමිනන්ට් ඉකොනොමික් සිස්ටම් එක. එනිසා ඒගොල්ලෝ එවෙන් ගැලවෙනවා. තැචර්වාදය ගෙන ආපු එංගලන්තයකින් ගැලවෙලා කියනවා බිග ගවර්න්මන්ට්. දැන් එංගලන්තය පිළිගනිමින් යන්නේ බිග ගවර්න්මන්ට් කියන කන්සෙප්ට් එක. එතකොට රාජ්‍ය හකුලා දැමීමේ ප්‍රතිපත්තිය අද ඒව ආරම්භ කරපු රටවල් පවා එකින් එක අත්හැරමින් යන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මං හිතන්නේ මිනිහා පොත් කියවනවායි කියවට පොත් නෙමෙයි කියවලා තියෙන්නේ. මිනිහා වගේ රීඩර්ස් ඩයිජෙස්ට් වගේ සංගරා කියවන මිනිහෙක්. ന്യൂസ് വീക്ക് വകേ സംഗരാ കിയോണ മിനിയേക് നേ സാരഗർഭ പൊതക് കിയവന്നേ നേ ഹബൈ അപിട വിശ്വാസൈ ജെ ആർ ഹെ കേന സമാഹരട ജെ ആർ വെനസ് വേനോ ജെ ആർ ജെ വദ്ദനേന സമാഹര വാമാംശികേക് വെന്ന പുളുവാ ദ ജെ ആർ പൊതപത കിയവുവാ ജെ ആർ ബ്രിട്ടീഷ് ഹിസ്റ്ററിയേക് ഹൊന്തട കിയോപ്പു കെനേക് യാഗേ യാഗേ കെമതിമ വിഷയ ബ്രിട്ടാനി ഇതിഹാസയ ലിറ്ററേച്ചർ ഹൊന്തട കിയോപ്പു കെനേക് ജെ ആർ യാഗേ കഥാവലിൻ അപി ദകിനോ ഏനിസാ ജെ ആർട അപ്ഡേറ്റ് വെന്ന പുളുവാം ഉണാ വെയി അദ ഹിതിയാന അബൈ മേ ബാനണ്ടിയ තාම හරියට නිකන් බේබද්ද යතුරු හොයනවා වගේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ අර 77 JR ගේ වටේ කැරකි. හැබැයි දන්නේ නැ මිනිහව පහු කළ මුළු රටම ගිහිල්ලා ලෝකෙම ගිහිල්ලා තියෙන්නේ කියන එක. ඒ වගේම අපි දැක්ක මේ ටැක්ස් රෙකෝඩ් එකක් හදනවලු 18න් ෆයිල් ඕපන් කරනවලු 18ට වැඩි හැමෝගෙම. මුලින්ම කියන්නේ ඔය ෆයිල් එක ගහගනින් දෙකට නවල තොපි දෙපන්දරේ. ගහගනින් දෙකට නවල අනිත් පැත්තට. මේ තමන් ටැක්ස් මේ මිනිසුන්ගෙන් ආදායම් බදු අය කරන්න නම් මේ තරුණයන්ගෙන් සාමාන්‍ය ජනතාවගෙන් ආදායම් මාර්ග හදලා ඉන්න එපෑමු. ආදායම් මාර්ග හදලා ඉන්න ඕනේ ආදායම් බදු අය කරන්න. තුන් වේල කන්න බැරි රටක් මේක. මිනිහෙකුට ආදායම් ලැබෙන මාර්ග සියල්ලක්ම නැති කරලා. අපනයන ආදායම් සියල්ලක්ම නැති කරලා. කෘෂිකර්ම ආදායම් සියල්ලක්ම නැති කරලා. මිනිහෙකුට රස්සාවකට යන්න බෑ. තරුණයොත් පාරවල් ගානේ රස්සාවල් හොයාගෙන යනවා. මේ හොඳ වැඩ කර මේ 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 යම් කිසි විදිහකට යමක් කමක් හොයපු තරුණයෝ දැන් අන්තිමේදී මේ ඌබර් ටැක්සි දුවනවා. ඌබර් වල කෑම මේ ප්‍රවාහණය කරන එවැනි තත්යකට මේ ඇදවැටලා තියෙන්නේ. මේක කියනවා අපි ටැක්ස් ෆයිල් එකක් හදනවා හොඳේ ගහගෙන දෙකට නම්විලා ටැක්ස් ෆයිල් එක. ටැක්ස් ෆයිල් ගහන්න. එතකොට අපිට මේ තරුණයන්ගේ ටැක්ස් ෆයිල් එක මේ රෙකෝඩ් එක බලන්න. තරුණයන්ගෙන් බදු අය කරන්න. දැන් තමුසේ වටේ ඉන්න මිනිස්සුන්ගේ දයාගමගේ ටැක්ස් රෙකෝඩ් එක හරියද? ටැක්ස් ෆයිල් එක හරියටම මේන්ටේන් වෙනවද? තමුන්සා තමුන් වටේ ඉන්න වසල ව්‍යාපාරික වසල දේශපාලන ප්‍රභුන්ගේ චිචියාගේ ටැක්ස් රෙකෝඩ් එක හරියටම තියෙනවා ඇතිනේ. චිචියාට කොහෙන්ද එක පාටම මේ දෙයන් වහන්සේ සල්ලි දීලා වගේ මේ හෝටල් හදන්නේ සිංහරාජේ. කොහෙන්ද කඩච්චර සල්ලියා? ඒක ටැක්ස් දියවල තියෙනවද? නාමල් රාජපක්ෂ ජනාධිපති නීතිඥයෙක්නේ. ඇහෙන සල්ලියක් හොයලා ඉතින් මේ නඩු කියලා. මිනිහගේ ටැක්ස් මේ ෆයිල් එක හරියට බලලා තියෙනවද? අර නේවි එකේ හිටපු එක. ඌට කොහෙන්ද ඔච්චර ව්‍යාපාර? රාජපක්ෂලගේ. රාජපක්ෂලට කොහෙන්ද ටැක්ස්? ගෝඨාභය රාජපක්ෂ 1,670,750,800 වියදම් කරන්න කොච්චර කොහෙන්ද ඔච්චර මේ සල්ලි? ඒවන ටැක්ස් බැලුවද? ධම්මික පෙරේරාගේ ටැක්ස් ෆයිල් එක හරියට මේන්ටේන් වෙනවද? එනිසා මේ රටේ සාමාන්‍ය මිනිස්සු මේ නැවත වතාවක් ලෑස්ති වෙන්නේ මේක තමයි. අර ඔය අන්තිමේදී ඔස්ටීරිටි මෙතඩ්ස් වියදම් කප්පාදු කරන මුදල් හොයාගන්න මුදල් ලබා ගන්න විදි. يعني මුදල් ලබා ගන්න යන්නේ ධනපතියා වසල ව්‍යාපාරිකයන් වසල ප්‍රභූපන්තියට සහන දීලා උන්ව මේවෙන් බේරලා මේ රටේ සාමාන්‍ය ජනතාව හූරාගෙන කාලා. ඒක තමයි නියෝලිබරලිසම්. නියෝලිබරල් වාදී ඩිරෙගියුලේෂන් එක ඕක. එක්කෙනෙකුට එක විදියක් 15 මිනිස්සුන්ගෙන් හූරාගෙන කනේ විදියට. දැන් බදු ගහන්න යන්නේ එම. දැන් කියන්නේ නිකන් අරක්කු වලින් සිගරට් වලින් කියලා. හැබැයි අන්තිමේදී හාල් මැස්සු ටික ලුණු ටික හාල් ටික මේ අපි කන අපේ සියලුම දේවල් වලින් ටැක්ස් එක අය කරගෙන මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ව නැත්තටම නැති කරන්න යන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ව නැත්තටම නැති කරන්න යන්නේ. එතකොට මෙවැනි බරපතලම තැනකට මෙවැනි බරපතලම තත්ත්වයකට රට ඇදවැටෙන්න නියමිතව තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහට මොනර තැන්නවල් පෙන්වන්න එපා මිනිස්සුන්ට.
තාමත් උඹලා හිතන් ඉන්නවා තාමත් මේ ප්‍රභූ පන්තියේ හිතන් ඉන්නවා ඒ වගේම අපි දැක්කා IMF එක මොක වුණත් IMF එකත් එක්ක අපිට තියෙන විවේචනය මොක වුණත් IMF එක යනකොට කියලා ගියා ඔක්කොම කරන්න කලින් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වෙනස් කරන්න කියලා අන්න අත්ත ගාලා එන්න හොඳ ටොක්කක්යි මුත්‍රා පිට වෙන්නව ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වෙනස් කරහන් කියලා මොකද මේ මේ ලෝකේ හැම එකම දන්නවා ඔය රනිල් වික්‍රමසිංහගේ ටයි එකේ ඉල්ලලා මේ මේ ටයි එකේ ඉල්ලලා මේ 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 මිකොඩ යන්න බලන් ඉන්න මේ රටේ බූජුවා සිවිල් සමාජයයි සිවිල් ප්‍රබුණුයි ප්‍රමුණුයි නොදැනගත්තට මේ රටේ සියලු දෙනාම ලෝකයේ සියලු දෙනාම දන්නවා මේ තියෙන්නේ රාජපක්ෂ පොට්ටු යුන්ටා කල්ලියා එතකොට මේ කල්ලියට මොකද වුණා ඒක නිකන් හරියට මොකාගේ කටටද සල්ලි දැම්මා වගේ වැඩක් මොකද වුණත් වැඩක් නැහැ මේක කාබාසිනිය වෙනවයි කියලා දන්නවා මොකද මේකට විරුද්ධව තමයි අරගලේ ආවේ ඒ නිසා තමයි ඒගොල්ලෝ කියලා යන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වෙනස් කරන්න ඕනේ ඒ වගේම ජනතාවගේ අනුමැතියක් තියෙන්න ඕනේ අන්න වචනේ ජනතාවගේ අනුමැතියක් තියෙන්න ඕනේ මොකද දන්නවා ජනතාවගේ අනුමැතියක් නැති ජනතා විරෝධී කල්ලියක් මේ ඉන්නේ යුන්ටාවක් මේකට නම් කියන්නේ එක යුන්ටාවක් මේක යුන්ටාවක් වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටු යුන්ටාව නිසා මේ යුන්ටාව පන්නන්න නැතුව එක තඹ සතයක් කාගෙන්වත් ගන්න බැහැ හැක් කරලා මිනිහෙක් බලන්නේ හැබැයි අර නිකන් එහෙ මේ යන්නම් වාලේ ගිහිල්ලා අර ඉඟන්නන්ට කීයක් හරි දෙනවා වගේ අතට කීයක් හරි අර බඩීරිඟු ටිකක් ඔහොම අතට වැටෙනකන් අපිට ඉන්න පුළුවන් ඕක විතරයි ලැබෙන්නේ එතනින් එහා අපේ රට දිහා හැක් කරලා බලන්නේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටු යුන්ටාව මේ යුන්ටා වෙනස් කරනකම් සර් සිස්ටම් චේන්ජ් නෙමෙයි උන් කියන්නේ ඉස්සල්ලා මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වෙනස් කරපන් අඩුමතරමින් ජනතාවත් එක්ක සම්මුතියකට යන්න පුළුවන් සම්මුතියකට යන්න පුළුවන් පරිපාලනයක් ආණ්ඩුවක් ඇති වෙන්න ඕනේ එවැනි ආණ්ඩුවක් ඇති කරගන්න තාක් එවැනි ආණ්ඩුවක් ඇති කරගන්න තාක් අරගලය යාවත් කාලීනයි අරගලය සජීවි අපි කියන්නේ සර් අරගලය ඕනේ ඒ කියන්නේ වෙනත් විදියකින් ওই ජාත්‍යන්තරය කියන්නේ අරගලය හරි අරගලය කියන්නේ අදටත් හෙටටත් මතු අනාගතයටත් මේ රටේ ජනතාවගේ ඉරණම තීන්දුව කරන කේන්ද්‍රීය සාධකයේ වෙන්නේ අරගලය අරගලය මර්ධනය කරන්න මං හිතන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටු යුන්ටාවට සෑහෙන කාලයක් යයි. සා අරගලයට ජය වේවා.